මේ විභාග නම් ඉහෙලීම සමත් වෙච්ච එක නම් මට නම් ගොඩාක් සතුටුයි. මගේ හිතටත් පුදුම ආඩම්බරයක් තියෙනවා. ඔක මොකක්ද දැම්මේ? සාමාන්‍ය පෙළනේ ඊළඟටනේ අමාරු විභාගේ තියෙන්නේ. පුතා මේකට මහන්සි නාවගේ උසස් පෙළට පාස් වෙන්නේ. ඒක දෙකින් පාස් වෙන්න පුළුවන්. ඔන්න මේ පුතා විභාගේ සමත් වෙච්ච සන්තෝෂෙට ඔෆිස් එකේ කට්ටිය පාටියක් ගිලනවා. මම කල්පනා කරේ තෝරගන්න මගේ යාළුවන්ගේ දරුවෝ ගැන ඇහුවොත් එහෙම එයාලත් කරන්නේ එක්ක බයෝ නැත්තම් මැච් මට කිය හැකිද මගේ කාඩ් කරන්න කියලා ඒ වුණාට තාත්තේ මං කැමති දෙන්නේ මේ ඔයාගේ කැමැත්තෙන් අපිට වැඩක් නැහැ ඔයා මං කියන දේ කරන්න අනේ තාත්තේ මං කියන දේ පොඩ්ඩක් අහන්නකො ළමයෝ දරුවන්ගෙන් උපදෙස් අරගෙන දෙමව්පියෝ වැඩ කරන රටක් මේ ලෝකේ කොහෙවත් තියනවද අපි වැඩ කරත් අපේ දෙමව්පියන්ගේ ආච්චිලගේ සීයලාගෙන් උපදෙස් අරගෙන ඔයා වැඩ කරන්නත් ඕනේ එහෙම ආයි කතා කරන්න දෙයක් නැහැ මං කියපු විදිහට වැඩ කරන්න කෙනෙක් තමන්ගේ ජීවිතය කොහොමද ගත කරන්නේ ඉස්සරහා මම කොහොමද සාර්ථක කෙනෙක් වෙන්නේ මම කොහොමද හොඳ ජීවන මට්ටමක් පවත්වාගෙන යන්නේ මමගේ ලයිෆ් ස්ටයිල් එක කොහොමද තියාගන්නේ කියන එකේ දරුවා තමයි මං හිතන්නේ තීන්දුව කරන්න ඕනේ. දැන් විශේෂයෙන් ගත්තොත් දැන් සමහර අපේ රටේ කීර්තිමත් චරිත ඉන්නවා. ඒ කියන්නේ මේ රට ඇතුළේ නෙමෙයි ලෝකේ. හැබැයි ඒගොල්ලෝ මේ අපි දන්න සම්ප්‍රදායික විෂයන්ගෙන් නෙවෙයි ඉස්සරහට ගිහිල්ලා තියෙන සමහරු සිනමාවෙන්, සමහරු කලාවෙන්, සමහරු මූදයට කිමිදිලා, සමහරු කොරල්පර සම්බන්ධයෙන්, සමහරු දියවැල් සම්බන්ධයෙන්, සමහරු අලින්ගේ හැසිරීම රටාව සම්බන්ධයෙන් එහෙම නොඑක් දේ තියෙනවා. ඒ වගේම තමයි නව නිපැයුම් කරනවා නම් නව නිපැයුම් කරුවන්ට ඕන තරම් ලෝකේ ඉඩ කඩ තියෙනවා අලුත් දේවල් කරනවා නම්. ඉතින් මේ විදිහට ගත්තාම අපි වැඩියෙන්ම බලන්නට ඕනේ ඒ දරුවා ආසමනාරද දරුවට මොකද්ද ඇත්තටම කරන්න පුළුවන්. මොකද අපි කොච්චර කැමති වුණත් දැන් මම මගේ SSC විභාග හොඳට පාස් වෙච්ච ඉඳ තමා මම විද්‍යා විෂයන් කරන්න කිව්වේ. ගුරුවරුන් හිටියකත් ප්‍රශ්නයක් වුණා. නමුත් මගේ ආසාව තිබුණෙත් එතන නෙවෙයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි දරුවන්ට තීරණ ගන්න දෙන්න ඕනේ. ඒ තීරණ ගන්න උදව් කරන්න ඕනේ. තීරණ වරදිනකොට මෙන්න මේ තීරණේ මේ නිසා තමයි වරදින්නේ කියන එක කියලා දෙන්න ඕනේ. ඒ නිසා අපි දරුවන්ට ඒගොල්ලන්ගේම ලෝකයක් හදාගන්න ඉඩකඩ ඇරීම සුදුසුයි කියන එක තමයි වැඩිහිටියෙක් විදිහට මගේ කල්පනාව වඩා තියෙන්නේ.